පහතුනේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීම පිණස්ස උන්නහන්සේගේ හිතේ යම් දවසක සිතුවිල්ලා. වේරියවන්ත ප්‍රාර්ථනයක් හිතේ ඇතිවනානං එදා පටන් විසි අසංකයේ කල්පලක්ෂයක් පුරාවට ඒ සිතුවිල්ල ඉලක්ක කරගෙන උන්හන්සේ පාරමී ධර්මපුරන්න පටන්ගත්තා. ඒ අතර මනෝප්‍රනිධානයත් වාක්‍රනිධානයක් වසයෙන්, සොලසා සංකය කල්ප ලක්ෂයක් තිස්සේ මනසිෙන් බුදුබව ප්‍රාත්ථනා කරමින් මනෝප්‍රනිධානයක් වචනයෙන් බුදුබව ප්‍රාත්ථනා කරමින් වා ප්‍රනිධානයක් සම්පූර්ණ කරන්නට ේදන. එට පස්සෙ තමයි දීපංකර බදුරජාණන් වහන්සේ පහළ විච්ච කාලේ සුමේද තාපසයණන් වහන්සේ හැටියට නියත විවරණ ලබන්න තරං මහා පින්වන්ත කෙනෙක් හැටියට. ඉපදිලා හිටියේ වාක්‍රනිධානයක් මනෝප්‍රනිධානයක් සොලොසා සංකය කල්පලක්ෂයක් තිස්සේ සම්පූර්ණ කිරීමේ ප්‍රතිඵලයක් හැටියටයි එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ මේ සුමේද තාපසයණන් වහන්සේ හැටියට ඒ පොඩනලද පාරමී ධර්මයන්ගේ ප්‍රතිඵලයක් හැටියට දීපංකර බුදුරජාණන් වහන්සේට තමන්ගේ ජීවිතේම පූජා කරලා නියත විවරණ ලැබවා අනාගතයේ සාරා සංකයේ කල්ප ලක්ෂයක් යන තැර. ගෞතම නමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බෞ්ට් පත්වන්න මෙන්න මේ මහාපින්වන්ත කෙනා කියල්. දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ගත්ත දවසේඳං දානසීල නයිශක්‍රම්ය ප්‍රඥා විරිය. ඉවසීම සත්‍ය අධිෂ්ටාන මෛත්‍ර උපේ කාදී මේ දස පාරමේ ධරමයන් පාරමී උපපාරමේ පරමත්ත පාරමි හැටියට. ජීවිත පරිත්‍යාගෙන් දියුණු කරගෙන සාරා සංකයේ කල්ප ලක්‍ෂයක් පුරා පාරමී ධර්ම දියුණු කරන්න පටන්ගත්තා. ඔයාතර මීට අසංකියකුත් කල්ප ලක්ෂයකට පෙර අග්‍රශ්‍රාවක දෙනම පාරමී ධර්ම සම්පූර්ණ කරන්න පටන්ගත්තා. ඒවගේ මයි මේම් ෞතම බුද්ධ සාාසනය තුළ අසූ මහා ශ්‍රාවකාදී තනතුරු ලබන මහා පින්වන්ත පිරිස. මීට කල්ප ලක්ෂේකට පෙර පිියුමතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ සාාසනයේ කාලහිදං පාරමී ධර්මකරන්න පටන්ගත්තා. ඒ අතර පිියුමතුරා බුදුරජාණන් වහන්සේ මීට කල්ප ලක්ෂයකට පෙර ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා වැඩසිටිද්දි. ඒ කාලේ ජයන්ත නමින් රජ කෙනෙක් හැටියට රජකම් කෙරුවා මහා පිංවන්ත කෙනේ. මේ ජයන්ත රජතුමා පියවමතුරා බුදුරජාණන් වහන්සේ ඇතුරු බුද්ධ ප්‍රමක සංඝයාට දාානයක් පෝජාකර ලාවසංවෙච්ච වෙලාවෙ. එදා පිියමතුරා බුදුරජාණන් වහන්සේ තමන්ගේ සඟ පිරිසාතරින් එක් තරා මහා පිින්වන්ත පවාමයින් වහන්සේ නමකට අගතනතුරක් ලබා දුන්නා ඒ බුද්ධ සාාසනය තුළ ප්‍රත්්‍යලාබීන් අතරින් අග්‍රස්ථානය මෙන්න මේ භික්ෂුවට පිරිනමනවා කියලා ඒ බුද්ධ සාසනයේ පිියවමතුරා බුදුරජාණන් වහන්සගේ ශාසනයේ ප්‍රත්්‍යලාබී භික්‍ෂූන් වහන්සේලාගේෙන් අග්‍රස්ථානය ක් භික්‍ෂුවකට ලබා දුන්න. මෙන්න මේ සිදුවීම බලාගෙන හිටපු ජයන්ත රජතුමාටත් හිතුන අනේ මටත් අනාගතේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝක පහළවිච්ච කාලේ. මටත් යම් බුද්ධසාාසනයක ප්‍රත්්‍යලාබීන්ගෙන් අග්‍රස්ථානය ලබන්න තියෙනවනම් කොයි තරන් දෙයක්ද. ඒ සිතුවිල්ලෙන් පිවමතුරා බුදුරජාණන් වහන්සිට වන්දනා ක ලාරාධනයක් කරා ස්වාමීනී භහගගතුන් වහන්ස හෙට දවසේ පටන් දින හතක් මගේ රාජ මාලිගාවෙන්, පිළිනමන ධානය පිළිගන්න සේක්වා බුද්ධප්‍රමුග සංඝයාටම දින හතක්මම දානිය පූජා කරනවා කියල දානයට ආරාධනා කළ. බුදුරජාණන් වහන්සේ ආරාධනී පිළිගත්තා. මේ ජයන්ත රජතුමා බොහෝම සද්ධාවන් ගෞරවෙන් සියතින්ම. අර ප්‍රාර්ථනය හිතේ දරාගෙන පිියුමතුරා බුදුරජාණන් වහන්සේ ඇතුළු සංගපිරිසට දින හතක්පුරා ධානය පූජා කරලා, ඒ ධානියෙන් අවසානයේ. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් අල්ලගෙන මේ ප්‍රාර්ථනාව අධිෂ්ඨානය සිහිපත් කරා ස්වාමීනයේ භහගතුන් වහන්ස මගේ හිතේ තියෙන්න්නේ මේ දිවිය ආදේ සැපසම්පත් ලබන්න නෙමේ මම මේ දානී පූජාකරේ අනාගතය අම්බුද්ධ සාාසනයක මටත් ප්‍රද්‍යලාබීන් භික්‍ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලබන්න මේ ධනමේ පින මට උපකාර වේවා කලමේ ප්‍රාර්ථනය සිහිපත් කරේවා පියමතුරා බුදුරජාණන් වහන්සේ අනාගත ඥානීෙන් බැලුවා මේ ජයන්ත රජතුමාගේ ප්‍රාර්ථනීෂ්ට වෙනවද මේ බුදුරජාණන් වහන්සේ දැක්ක අනාගතේ කල්ප ලක්‍ෂයක් ගිය තැන ගෞතම නමින් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙනවා අන්නේ කාලයේ මේ රජතුමා සීවලී නමින් ඉපදිලා පැවිදි බෞට් පත්වෙලා උතු මරහත්තයට පත්වෙලා ගෞතම බුද්ධසාසනී තුළ ප්‍රත්්‍යලාබී භික්‍ෂූන් හන්සේලා අතරින් අග්‍රස්ථාන ලබනෝ. එදා පිියුමතුරා බුදුරජාණන් වහන්සේගෙන් තමයි ඉස්සල්ලාම විවරණය ලබාගත්තේ මේ මහා පින්වන්ත කෙනාමහි ප්‍රාර්ථනය හිතය දරාගෙන. එදා පටන් බොහෝම සද්ධාවෙන් මේ ප්‍රාර්ථනය හිතේ ඇතුව පින්දහම් කරන්න පටන්ගත්තා. බුද්ධප්‍රමුක සංඝයාට සඟපිරිස්වල්ට දුගී න්ගේ ආචකයන්ට බෑනොකයා තමන්ගෙන් යමක් ඉල්ලගෙනන ඕනෑම කෙනෙකුට තමන්. ගේ තියෙන ධනයෙන් ධාර්මිෂ්ට පයා සපයාගත්ත දීවල්ලුලින් දන් පැන් පූජා කරමින් මේ ප්‍රාර්ථනාව සිහිපත් කරගෙන සසරේ පින් දහම් කරන්න පටන්ගත්තා. මේ පින් දහම් කරගෙනෙන කාලේ තුළ බොහෝ වෙලාවල්ලුල්ට මනුස්සලෝකෙන් දිවියලෝකෙට දිවියලෝකෙන් බ්‍රහ්ම ලෝකයට ඉපදමින් නා පුනිසා කල්ප ලක්ෂයක් කියන කාලය තාම කෙටිකාලයක් වගේ ගෙවීගෙන ගෙවීගෙන ගියා. පිහතුනේ බොහෝ මහරහත්තන් වහන්සේලාගේ ජීවිතවල ගත්තාහම, උන්වහන්සේලා කෙලෙස් සහිතව මේ පාරමී ධර්ම පුරාගෙනයන් අතරතුර. යම් යම් ආත්ම භාාවල දුගතියේ අපායවල්ල වැටි ජවස්ථාවන් ගැන අපිට බුද්ධ දේශනාවලින් මහරහත්තන් වහන්සේලාගේ චරිතකතාවලින් දකින්නට ලැබෙනවා. නොත් මේ ජයන්ත රජතුමා බොහෝ සද්ධාවෙන් දානාදී පින්දහම් කරගෙනාපු නිසා මේ කල්ප ලක්ෂයක් තුළ සුගති සහිත ලෝකේම ඉප දෙමින්. විය ෝකයෙන් බ්‍රහ්මලෝකට ආයිමත් මනුස්සලෝකයට පැමිණමෙන් පින්දහම් කරගෙන අතරතුර මේට කල්ප අනුවහිකට කලින් විපස්සී බුදුරජාණන් වහන්සේ පහළවිච්ච කාලේ දිවියලෝකින් දං මනුස්සලුවකයට පැමිණිලා බොහෝම සද්ධාවන්ත කෙනෙක් හැටියට පවුල්ලක ඉපදිලා හිටියා විපස්ස බුදුරජාණන් වහන්සේගේ පියාණන් තමයි බන්ධුම කියන රජතුමා මේ බන්ධුම රජතුමා බොහෝම පුදුම කෙනෙක් ඳම රජතුමා බොහොම සද්දවන්තයි ඒ නිසා විපස්ස බුදුරජාණන් වහන්සේ ඇතුළු හැටාට ලක්ෂයක් සඟ පිරිසට්ට දඹදියුත්තලේ වෙහෙර විහාරස්ථාන ඉදි කරලා ්‍රාජ්‍ය අනුග්‍රහයිෙන් හැමදාම තනියම දානය දෙන්න බන්ඳුම කියන රජතුමා දින පතා තමන්ගේම රාජ්‍ය ධනයෙන් රජතුමා හැම නගරේකම වෙහෙර විහාර ඉදි කරලා පිට මේ ගැන අහනකොට මතක් වෙන්නේ ධර්මාසවක රජතුමා. අසූ හාරදාහක් වෙහෙර විහාරස්ථාන දම්බදිය වූ තලේපුරායිදි කරලා. ඒ කාලෙ වැඩහිටිය ලක්ෂ ගණන් සග පිරිසට සියලු පහසුකන් සලසපු ආකාරි. අන්නේ ආකාරයටම මේට කල් පනූහිකට පෙර සම්මා සබුද්ධත්තයට පත්වෙච්, විපස් සිබුදුරජාණන් වහන්සේගේ පිය රජතුමා. බන්ඳුම රජතුමා, පස්සි ුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ හැටාට ලක්ෂයක් සංඝයාට තනියම දන් දෙන්න පටන් ගත්තා. නගරවාසීන්ට දාානයක් දීගන්න පුළුවන්කමක්නේ රජතුමාමයි දන්දේ. අන්තිමට නගරවාසීන් එකතු වෙලා උද්ගෝසනයක් කරා නගරවාසීන්ට බුද්ධ ප්‍රමුක සංඝයාට දානි දෙන්න ඕන කියලා. නගරවාසීන්ගේ උද්ගෝසනය නිසා රජතුමාට සිද්ධ වනාා නගරවාසීන්ටත් බුද්ධ ප්‍රමක සංඝයාටම දන් දෙෙන් අවස්ථාවක් සලසන්න. පස්සේ ජතුමා තීරණය කරා රජතුමා එකක දවසක් දන් දෙනෝ නගරවාසීන්ට ඊ ළඟ දවසි දන් දෙෙනු. මේ විදිහට මාර්ුවෙන් මාර්ුවට දානී පූජා කරන්න අවසරයක් ලබා ගත්තා නගරි මිනිස්සු උද්ෝණය කරලා. දැන් ඉස්සල්ලාම මිනිස්සුන්ට නගරවාසීන්ට විපස්ස බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ හැටාට ලක්ෂයක් සංගයාට දානි දෙන්න ලැබිච් අවස්ථාව. මේ නගරවාසීන් සියලු දෙනාම එකතු වෙලා යොදුංගානක් දිගට ධාන ශලාවක් මණ්ඩපයක් සකස් කරලා. විපස්ස බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ හැටාට ලක්ෂයක් සංඝයාටම දානී පූජා කරන්න කටයිත සූදානන් කර. විශාල පිරිසක් එකමුතු වෙලා ගම්වලින් එක එක පිරිස බෙදා හදාගෙන. බොහෝම අලංකාරවත් විදිහට මේ දහනේ පූජා කරන්න කටයිතු සූදානන් කරා. ඔවුන් කතිකාවක් ඇති කරගත්තා අපට ඉස්සල්ලාම ලැබිච්ච දානේ. ඒ නිසා මෙන්නමේදේ මදි නොකයා, මෙන්න මේ දේ අඩුයි කියලා කියන්න බැරි වෙන්න සියල්ලු දේවල්වලින් අංග සම්පූර්ණ විච්ච දාානයක් විපස්සි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ හැටාට ලක්ෂයක් සංඝයාට මපි පූජා කරගන්න ටෝනෙ ඒවෙලාවෙ මේ ධානයට කටයතු සියල්ල සූදානංකරගෙනයන් අතරතුර එක දෙයක් දානයට අඩුවනා ඒ තමයි දීකිරි ඒවගේම මී පැණි මෙන්න මේ දේවල් දානයට අඩුවනා. වෙලාේ කෙනෙක් මොදකරේ කහවනු දාහක් දීලා තරුණය එක පිටත් ක ලැරයක් කොහෙෙන් හරිකමක් නෑ කහවනු දාහකට හරිකමක් නෑ දීකිර මී පැණිටිකුයි හොයාගෙනන්න මේ සඟ පිරිසටත් බුදුරජාණන් වහන්සේට අත්ධානයෙන් පසි පූජා කරන්න. ඒ වෙලාවේ මේ තරුණයක් කහවනු දාහක් කරන් දීකිරි මී පැණි හොයාගෙන යන කොට ඔන්න අර සසරේ මහා පින්කම් කරගෙන ආපු මේ පිින්වන්ත කෙනාට මහා වනාන්තරයක් කරහා නගරයට ඇතුල්ලෙලා එනකොට මගදී දඩුවැල්බෑ මීවදයක් හමුණ. ඒ මී වදේ කඩාගෙන එන කොට මගදී දීකිරි හට්ටියෙකුත් ලැබුණ. මේ දීකිරි ිකත් මී පැණි ටිකත් අරගෙන නගරයට පිවිසිලා නගරේ එනකොට අර කහවනු දාහ අරගෙන දීකිරීමී පැි හොයාගෙනාපු තරුණියාව සම්මුඛ වුණ. මේක දැක්කට පස්සේ පුදුමා කර සතුටක් ඇතිවුණා විපස්ස බදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට පූජා කරන්න දානයට. අඩු වෙලා තිබ්බද ඔන්නාද ලැබුණා. ඔහු ගිහිල්ලාරක් කෙනා හමු වෙලා කියනවා පින්වත කහවනුවක් දෙන්නම් ඔය දීකරිටිකයි මී පැනිටිකයි මට ලබාදේ. එතකොට අපිට පේනවා ඒ කාලෙ දීකිරී මී පැණිටිකයි, කහවනුවක් තරන්මත් වටින්නේ නෑ කහවනුවක ඉල්ලෝ. මේ තරුණයක් යාාහිටිය නෑම කහවනුවකටක දෙ නෑ කියලා. ඊට පස්සෙ කහවනු දෙකට ඉල්ල. තුනකට ඉල්ලවා දහයක යන කඟිල්ලවා. ත් දෙන්න බැෑකීියෝ අන්තිමට කහවනු සීයකට ඉල්වා ඒත් බෑකීෝ අන්තිමට මෙහිෙම වැඩිවෙලා වැඩිවෙලා අතේ තිබ්බේ කහවනු දාහයි කහවනු දාහකට හරි දෙන්න බැයිද කිය ඇහුව. ඒවෙලේ මේ තරුණය කල්පනා කරාම් කහවනුවක් තරංවත් වටින්නේ නැති මේ දීකිරි හට්ටියයි මේ මී පැණිටිකයි කහවනු දාහකට ඉල්ලදි මොකටද ඔහු ඇහවා මට ඇත්තම කියන්න. කහවනුවක් තරංවත් වටින්නේ නැති මේ දීකිී මී පැණිටිකයි කහවනු දාහකට ඔබ ඉල්ලන්නන්නේ මොකටද අන්නේ එතකොට ඇත්තම කතාව කියා හිටියා අද විපස්සි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ හැටාට ලක්ෂයක් සංඝයාටම නග්‍රවාසී න එකතුවෙලා ධානයක් පූජකරනවා. අන්නේ දාානයට අඩු වෙලා තියන මේ දීකිරීමමී පැණි අන්නේ නිසා ඒවා හොයාගෙනය අතරතුර තම යොබෝ මුණ ගැහුණේ. ඒවෙලේ මේ තරුණය ඉල්ලි මක්කර එහෙමනං මට කහවනු එපා. මගේ අතිම්ම මේ දීකිරි ටිකයි, පැණෙටිකයි විපස්සසි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ හැටාට ලක්ෂයක් සංඝයාටම පූජා කරන්න අවස්ථාව ලැබෙනවනන් ම ඇවිල්ලා මගේ අතින්ම මේ ටික පූජා කරන්න ඒවෙලා තරුණය කල්පනා කරක් කමක් නෑ එකත් හොඳයි ඔන්න අර මහා පින්වන්ත කෙනාගේම අතින්. විපස්සි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංග පිරිසට මේ දීකරිිටිකයි මී පැනිටිකයි පූජා කරන්න ලැබිත් අවස්ථාව. එදා මේ එක කිරිහට්ටියක් මී පැනිටිකක් බද්ධ ප්‍රමුඛ විසි අට ලක්‍ෂයක් සංඝයාටම පූජා කරන්න තරන් දෙයක් නෑ. නමුත් මේ පින්වන්ත කෙන අධිෂ්ඨානයක් කර මම සසරේ යම් තා දානාදී පින්දහම් කරලා තියෙනවද. මේ සත්‍යානු භාවෙන්. මේ දීකිරි හට්ටියෙන් ගන්න ගන්න කිරි හැන්ද පිරේවා. විපස්ස බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ හැටාට ලක්ෂයක් සංඝය අතරින් සියලු දෙනාටම මේ දීකිරි ටිකයි, මී පැනෙටිකයි මට පූජා කරගන්න ලැබේවා කියලා. පෙරකරපු පාරමී ධර්රමයන් සිහිපත්ක ලදිිෂ්ඨානයක් කරා. එදා මේ තරුණේ අර පිරිසාතරී විපස්ස බදුරජාණන් වහන්සේ ප්‍රමුකමේ සංඟපිරිසසිට දානයේ පෝජා කරන තැනට ආපුවෙලාවේ විපස්ස බුදුරජාණන් වහන්සේ හෝ දැක්ක ගමන් අඳුනගත්ත. පෙරසසරේ මහා පාරමී ධර්ම දියුණු කරගෙනෙන කෙනෙක්. අනාගතේ මේට කල් පනුවහෙකට පස්සේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ගෞතම නමින් ලෝකයේ පහල වෙන කාලේ. පත්තිලාබී භික්ෂූන් හන්සේලා අතරින් අග තනතුරු ලබන මහා පින්වන්ත කෙනා. මේ කෙනගේ හිතේතියෙන් අධිෂ්ඨානයත් විපසසි බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සිත් අධිෂ්ඨාන කරා මේ පින්වන්ත තරුණයාට තමන් යතේතියෙන මේ දීකිරි හට්ටිය. මේ බුද්ධ ප්‍රමුක සියලු සඟපිරිසට පූජා කරන්න ලැබේවා ගන්න ගන්නෙ හැන්ද පිරේවා කියලා බුදුරජාණන් වහන්සත් අධිෂ්ඨානයක් කරා. එදා මහා පුදුම දෙයක් සිද්ධ වනා. ර බුද්ධ ප්‍රමුmuka විසි අට ලක්ෂයක් සංඝයාාටම මේ දීකිරි හට්ටියයි මී පැණිටිකයි පූජාකරගන්න අවස්ථාව ලැබුණ. පූජා කරනකොට ගන්න ගන්න හැන්ද පිරෙනවා.ඒනිසා විපන්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ හැටාන්ට ලක්ෂයක් සංඝයාටම මේ ධානී පූජාකරගන් අවස්ථාව ලැබුණ ගන්න ගන්න හැන්ද පිරෙනවා. සියලු දෙනාම මේ ප්‍රාතිහාරේ බලාගෙන හිටිය මහා පින්වන්ත කෙනෙක් කියලා. ඔන්නොයි විදිහට ඒ බුද්ධ සාාසනය තුළත් පින්දහම් රැස්කරගන්න ඒේදනා. මේ විදිට පින්දහම් රැස්කරගෙන දිවිය ලෝක ඉපදිලා ඉන්න කාලේ ආයමත් එක ආත්ම භහවේක මනුස්ස ලෝකයට පැමිණිලා රජපවුල්ලක රාජ කුමාරයෙක් හැටියට ඉපදුනා. ඒ වෙනකොට බුද්ධසාසනයක් ලෝකෙ පැවතිච්ච කාලයක් නෙමෙයි. පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්න කාලයා. එක්තරා පසේබුදුරජාණන් වහන්සේ නමක් නිතරම අහසිං වැඩම කරලා මේ මාලිගාවට වැඩම කරලා ධානේ පිළි අරගෙන ගන්ධ මාදන පරුවතයට වැඩම කරනවා. මේ පුංචි රාජ කුමාරයා තරුණ වයිසට එනකොටම පිය රජතුමා මරණයට පත්වනා. පි රජතුමාගේ මරණයෙන් පස්සේ තරුණ වයසදිම අත්දැකීම් නැති තරුණ කාලෙදිම තමන්ට රජකම අභිෂේක ලැබුණා. තමන්ගේ මෑණියන්ගෙන් උපදේ සරගෙන, මගේ රාජ්‍යයේ රාජ්‍ය කටයතු රජතුමා රාජ්‍ය කටයුතු පාලනී කරගෙන අරගෙන යන අතරතුර යාබද රාජ්‍යික රජ කෙනෙක් කල්පනා කර අත්දැකීම් නැති තරුණ කෙනේ. තාම පුං්චි වයිසක්. ඒ නිසා මෙන්න මේ රාජ්‍ය ආත්‍රමණයකරොත් අල්ල ගන්න පුළුවන්වෙේ. මේ රජතුමාමකද කරේ විශාල සේනාවක් කරග නැවිල්ල. මේ රාජ්‍ය වට කරලා අල්ලගන්න කඳවුරු බැඳගෙන හිටියා සේනාව සංවිධානය කරග නැවිල්ලා. මෙන්න මේ බව කලි මාරංචි වුනා අරමෑණියන්ට, මේ අම්මමොක දෙක් කරේ අර පුතාටුඋපදෙස්තුනාා පුතේ මෙන්න මේ විදිහට කටයුතු කරන්න. මේ රාජ්ජල්ලන්න යාබද රාජ්්‍යික රජ කෙනෙක් සේනාවක් කරග නැවිල්ල තියනවා. ඒනිසාපි මේ විදිහෙට කරමු මේ අයයි කොටු කරලා තියමු කියලා, තමංගි සේනාව සන්නද්ද කරලා. අර රජතුමා ඇතුළු බට පිරිස සම්පූර්ණයම කොටු කරගත්තා. කොටු කරගෙන. මේ අයට කිසිම ආහාරයක් පානයක් වතුර ටිකක්කත් ගන්න බැරිවෙන ආකාරීයට කොටු කරලා. දවසක් දෙකක් නෙමෙයි දින හතක් තිසෙ කොටුකරගෙන හිටිය රැවල්ලාගෙන්. අන්තිමට මේ රජතු මඇතුරු රාජකය පිරිිස දින දෙකතුනේ නකොටේ හේම කලන්තෙ හැදලා ඇදගෙන වැටින පටන් ගත්තා. සමහරු මරනාසන්න වනා කන්න බොනනෑ ගෙනාපු ආහාර පාන අවසන්න වනා දින ගණනාවක් යනකොට අර පසේ බුදුරජාණන් වහන්සේ දැක්කා. දැන් මේ රජතුමත් රාජකීය පිරිසත් යුද්ධ කරන්නාවට ඕන්ට යුද්ධ කරන්න නෙමේ මන්ගේ ජීවිතයේ බේරගන්න වෙලා තියෙන්නේ පිපාසයෙන් කුසගින්නේම තව දවසක් දෙකක් හිටියොත් මේ සියලු දෙනාම් මරණයට පත්වෙනවා. එහම උනොත් මේ මෑනියන්ටත් මේ තරුණු රජතුමාටත් විහාල් අකුසලයක් පැස්වෙනවා. අනාගතේ මහා පිංවන්ත පිරිසක් යම් බුද්ධ සාාසනයක භික්‍ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයක් ලබාගන්න තරම් පෙරුම් පුරාගෙන යන කෙනේ. ඒ නිසාත් මේ පසේ බුදුරජාණන් වහන්සේ අහසින් වැඩම කරලා අර රජ රාජ කුමාරයටටත් අර මෑනියන්ටත් උපදෙස් තුන්නා මේ අයව මුදෝල් ලරින්න. මේ අයයි නිදහස්ක ලරින්න තව දවසක් දෙකක් හිටියොත් මේ සියලු දෙනාම මරණයට පත්වෙනවා ඔවුන්ට ජීවිතදාානයේ ලබා දෙන්න කියලා උපදෙස්තුන්න. ඒ වෙලා මේ පසේ බුදුරජාණන් වහන්සගේ කී මහලා මේ අයව නිදහස්ක ලැරිය. අන්න ඒ අකුසලය මේ රාජ කුමාරයක්ත් අර මෑනිියනුත් සිද්ධ කරගෙන හිටියා. ඊට පස්සේ මේ සිියලු දෙනනාම ඒ කරම් ලද පින්ද හම්බලින් පසේ බුදුරජාණන් වහන්සසිට ඇපව පස්ථානාදී පින්දහම් කරලා දිවලෝකේ ඉපදිලා ඔබත් මමස්හරණගිය ගෞතම නම්මූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා අත්තුසිත දිවියලෝකයෙන් චුතවෙලා පින්වන්ත මහාමායා දේවකෙක් කුසේ පෙළිසිඳගෙන මේ ලෝකේට බිහිවුණා වෙසක්පුන් පොහෝ දවසක පින්වන්ත මහාමායා දේවියගේම ඥාති පෙළපතක ඥාති දියනයක් හැටියට අර මෑණියන් දිවියලෝකෙන් ඇවිල්ලා මනුස්සලෝකිට් සුප්පා වාසා නමෙන් නිපදුනා මෞතුමියගේ ඥාති පෙළපතක ඥාති දියනයක් හැටියට. එවගේම තරුණ වයිසට එනකොට ලිච්චවී රාජ පරපුරක රාජ කුමාරයෙක් වන මහලී කියන ලිච්චවී රාජ කුමාරය සමඟ විවාජීවිතයකට ඇතුලත් වනා. දකොට බුදුරජාණන් වහන්සේගේම ඥාති පෙළපතක ඥාති දියනයක් හැටියට තමයි සුපාවාසාාවත් ඒවගේම කෝලියවන්සික රාජ කුමාරයේක්ක්ක තමයි, මහලීකන රාජ කුමාරයක්ක්ක තමයි යයිවිවහජීවිත්තයකට පත්තුනේ. මෙන්න මේ දෙන්නට දාව දිවිය ලෝකේ දං ආපු මේ මහා පින්ංවන්ත කෙනා සුපාවාසාකින මේ මෑණියන්ගේ කුසේ පිළිසිඳගත්තා. පිංවත්තුනී දරුවා කුසේ පෙලි සිඳගත්ත දවසේ පටන්. මේ රජ පවුලට පන්සීයක් තෑගි භෝග ගලාගෙනන්න පටන්ගත්තා. යාබද රාජ්‍යවල රජවරු සිටුවරු රාජ කුමාරවරු හිතවත් අය සියලු දෙනාම දින පතා පන්සීය බැගින් තෑගිභෝග නිවසට ගලාගෙනෙනවා මේ මහා පින්වන්ත දරුවගේ පිනට. දින දෙකතුනේ යනකොට මේ කතාවාරංචි වනාා මහා පින්වන්ත කෙනෙක් මේ කුසේ පිලිසිඳගෙන තියෙන්නේ. පපුදුමාංකාර ලැබීමක් මේ අයට ලැබෙනවා. නිස්සු මොදපතරේ දැන් කාලයක් යනකොට මේ අම්මව දෝලාවලින් එක්කරගෙන යනවා තමන්ගේ අටු කොටුවලට අතගස් සගන්න ඒවගේ මස්වන්න නිලන්න පෙර වී වපුරන්න පෙර ඒ වී කොටුවලට අතගස්වනවා සුප්පාවා සාමෑන්ියන් ලවා. අත ගහන ගහන වී අස්වන්න වෙන දට වඩා වේගෙන් වර්ධනය වෙලා අස්වයන්න සරුුවෙනවා. ඒ නිසා බොහෝ දෙනෙක් අතර මේ ගෞරවේ කීර්තිරාවේ පැතිරිලා ගියා මේ සුපාවාසා මේ දියණයට ලැබෙන්න්න ඉන්නේ මහා පින්වන්ත දරුවෙක් කියලා. හැබැයි පිවතුන අරහස්සරේ කරලති බකුසල විපාකයක්ත් එක්ක. සාමාන්‍ය දරුවෙක් මාස දහයි නමෙන් බිහිවනාට මේ දරවා එහෙම බිහිවෙන්නේ නැතුව කුස තුළම ටික 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 වර්ධනය වනාා අවුරුදු හතක් යනතෙක් මේ දරුවක් කුසේවර්ධනයෙන් පටන්ගත්. මේ දරවා බිහි ොවී අවුරුදු හතක්ම කුසේ වැඩනා. දරවා බිහිවෙන්න ආරම්භවනේ අවුරුදු හතකට පස්සේ. නමුත් අවුරුදු හතකට පස්සෙත් දරුවා බිහිවෙන්න ගිහිල්ලා දින හතක් පුරාවට මේ අම්මා ප්‍රසූත වේදනාවෙන් පුදුමාකාර දුකක්විින්ද. පෑ තිස්සේ නින් දෙ යන්නන්නේ නෑ පුදුමාකාර වේදනාවක් විද දින හක් තිස්සේ දරවා බිහිවෙන්න නැතුව දරුවා බිහි නොවී ඉන්නකොට මේ අම්මට හිතුනා අනේමං මේ වේදනාවෙන්ම මරණයට පත්වවෙයි. න හතක් තිස්සෙම පුදුමාකාර දුකක් විඳනවා මේ දරුව බිහිවෙන්න නෑ. ඒ වෙලාේ මන්ගේ ස්වාමියාවන මහලීකන රාජකුමාරයට කතා කරලා කිවවා. ඔබ යන්න බුදුරජාණන් වහන්සේ මුණගහෙන් උන්වහන්සේ මේ අසල ආරාමයක වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේට ගිහෙෙන් වන්දනා කරලා කියන්න ස්වාමීනයේ භාග්‍යතුන් වහන්ස. ඔබවහන්සේගේ ඥාති දියනයක් වන සුපපාවාසාව දරුවක බෙිහි කරන්න ගිහිල් අවුරදු හතක් තිස්සේ පුදුමාකාර දුකක් පවිිඳිනවා දරුව බිහිවෙන්නන්නේ නැතුව. ඒ වගේ මීට්‍ර දින හතකට පෙර දරුව බිහිවෙන්න ආසන්නව දරුව බිහිවෙන ලකුණු පහළ වෙලා දරුවවා බිහි නොවී දැ දින හතක් තිස්සේ බොහෝම දුක් විදිනවා. ඒ නිසා ස්වාමීනී භහක්්‍යතුන් වහන්ස බුද්ධප්‍රමක සංඝයා සමගින්. මාලිගාවට වැඩම කරලා ජීවෝ මතක ධානයක් මට පූජා කරගන්න ඕනෑ. ඒ නිසා ජීවෝ මතක ධානයට වැඩම කරන සේකවා කෙළ බුදුරජාණන් වහන්සිට ආරාධනා කරන්න කියීෝ. සුපාවාසාාවට හිතනේ තමම් මැරයි කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සිට ආරාධනා කරේ ජීව මතක දානයකරට තමම් මැරෙන්න පෙර අනේ මට බුදුරජාණන් වහන්සේට දාානයක් පූජකරගන්න ඕනෑ කියලා දාානයක් නිවසේ පූජාකරවන් ආරාධනයක් කරා. ඒ වෙලාවෙ මහලීකින රාජකුමාරියට කියා හිටි ඔවබමේ ආරාධනාව කරනකොට. බුදුරජාණන් වහන්සේගේ බුදුුවන් යම් වචනයක් පිටවට වනං අන්නේක හොදරට මතකතියාගේ නැවිල්ල මටආපහු කියන්න කියවා. මේ මහලේකින රජ කුමාරයා දුවගෙන දුවගෙන ගයාා බුදුරජාණන් වහන්සේව මුණගැෙන්. ගිහින් උන්හන්සේ වැඩ ඉන්න ගන්දකුටියට ගිහිල්ල වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට වැඳගෙන කියෙනවා ස්වාමීනයේ භාකිතුන් වහස. ඔබවහන්සේගේ ඥාති දියනයක් වන සුපපාවාසා දරුවෙක් බිහි කරන්න ගිහිල්ල බොහෝම සාධ්‍යව දැන් දින හතක් වෙනවා දරුව බිහිවෙන්න. අවුදු හතක් තිස්සමේ දරුවක් කුසේ වර්ධනය වෙලා. ස්වාමේනී භහක්කතුන්ට වහන්ස බුද්ධ ප්‍රමක සංඝයාටම ජීෝ මතක දානයකට ආරාධනා කරන්නකිව මේ ආරාධනාව පිළිගන්න සේක්වා කියලා මේ කාරණයේ සිහිපත් කරනකොට බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් පිටවුණා සුකිනී හෝතු සුප්පාවා සාකෝලිය දීතා. මේ සුප්පාවා සාකෝලිය දියනිය සුවපත්තේවා සුවපත් දරුවෙකු බිහිවේවා කියලා බුදුමවිින් ආශිර්වාද වාකයක් පිටවනා. මේ වචනය බුදුරජාණන් වහන්සේගේ බුදුමුවයින් පිට වෙනවත් සමගම අර දින හතක්පුරා දැනිච්ච. ඒ වේදනාව සුවපත්වෙලා කිසිීම වේදනාවක් නැතුව, ඒ හැනින් දරුව බිහිවුණ. මහලේ කියන මේ රාජකුමාරය බුදුරජාණන් වහන්සේට වදනා කරලා මේ ආරාධනාව කරලා ආපහු මේ කාරණය මතකතියාගෙන රාජ මාලිකාාවට යනකුට දැනගත්තා දරවා බිහිවෙලා කිසිම වේදනාවක් නැතුව. බදුරජාණන්හන්සේගමේ ආශිර්වාදේ බලයෙන් මයි මේ දරුව බිහිවුණේ ඒ වෙලාවෙ සුප්පවාසාාව කියයා හිටියා මහලේ රාජ කුමාරයාට ඔබාය මත්යන්න ම ආරාධනා කරේ මගේ ජීෝ මතක දානට මම ජීවත්තේ කෙල හිතු එනෑ ඒනිසා දරුවක් කිසිම වේදනක් නෙමෙයි දින හතක්පුරා බුද්ධ ප්‍රමක සංඝයාටම මේ මාලිගාවට දානයට වැඩම කරන සේකවා කෙලා ආය මත්ගෙෙන් දින හතකට දානට ආරාධනා කරන්නේ කිව. මහල රජ කුමාරයක් පුදුමාකාර සතු්ටකින් දුවගෙන දුවගෙනවා බුද්ධ ප්‍රමුක සංඝයාටම දින හතකට දානේ ආරාධනා කරන්න. ඒ ඇවිල්ල මේ ආරාධනාව කරනකොට තවත් පුදුම දෙයක් සිදුවෙලා තිබුණා. ඒ තමයි ඊට ටිකවෙලාවකට කලින්. බ්්‍රාක්්මනේ කැවිල්ලා දින හතක්ම දානේ ආරාධනා කරලා බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළි අරගෙන තිබුණා. ඒ වෙලායි බුදුරජාණන් වහන්සේ මේ මහලීගෙන මේ රාජ කුමාරයට කියාහිටිය. මන්ගේ ඥාති දියනයක් මහා පින්වන්ත දරුවෙක් මේ බුද්ධ ශාසනීට අනාගතේ මේ ශාසනයේම එළිය කරන මහා පින්වන්ත කෙනෙක් එනිසා බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහත්තන් වහන්සට කතා කර. කතා කළ මුගලන් මහරහත්තන් වහන්සේට පැවරුව මුොක්ගල්ලානය මීට ටික වෙලාවකට කලින් පැමිණිලා දින හතක්ම දානේ ඩාරාධනා කරපු මේ බ්‍රාක්්මණයාගේ නිවසට ඔබ අන්නකිව. ඉල්ල මේ බ්‍රාක්්ණයාට සිහිපත් කරන්නකිවා ඔබේ දාන ආරාධන බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීම පිට තවදින හතක් ආපස්සට යුදන්න කැමතිද කියලා ඔහුට සිහිපත් කරන්න ඒ නිසා මේ මහලී කෙන රාජි කුමාරයට අද පටන් දින හතක් මේ දානේ භාරදීලා කලින් දාානේ ඩාරාධනාකරපු මේ බ්‍රාක්්මණයගින් ඉල්ලිීමමක් කරන්න කිවා ඔහුගේ දානේ තව හතියකින් පස්සට දාන්. ඒ වෙලාේ මුගලන් හාමුරුව මේ බ්්‍රාක්්ණයාගේ නිවසට කියිය ගහිෙල්ල මේ කාරණය කියනකොට ඔහු ඒකට කැමතිවුණේ නෑ. ඔහු කරුණු තුනක් කියා හිටිය ස්වාමීණී ඔබහන්සේ ඔය කියන ඉල්ලීමට මං එකඟ වෙනවා. ඔබහන්සේ කරුණු තුනකට මට ඇපවෙන්න ටෝනැකීව. ඒ තමයි මේ දානයට ගෙනපු බඩුමුට්ටු එලොවලු සතියක් යනකම් මේවා නරක් නොවී කුුණු ොවී තියාගන්න පුළුවන්ද කියලව ඔබවහන්සේට. ඒළඟට සතියක් යනතෙක් මගේ ජීවිතයට අනතුරක් වෙන්න නෑ කියෙලා ඔබහන්සේට සහතික වෙන්න පුළුවන්ද කියලවා. ඒළඟ කාරණය තමයි සතියක් යනතෙක් දානය සතියකින් පස්සට දාන්න නං. මගේ සද්ධාව සතියක් යනතෙක් වෙනස්වෙනි නෑ කියල උවහන්සේට සහතික වෙන්න පුළුවන් දැව්. අන්නේ වෙලා මුකලන් මහරහත්තන් වහන්සේ කින බ්‍රාක්්ණි ඔය කරුණු තුනෙන් කරුණු දෙකට මට ඇපවෙන්න පුළුවන් කිව. මගේ ඉරදි බලයෙන් ඔය ගෙනාපු ආහාරපාන වියලි ආහාර එලෝල් වර්ග තියෙනවනං. ඒවා නරක් නොවී සතියක් යනතෙක් තියාගන්න මම අධිෂ්ඨාන කරලා ඒවා ආරක්ෂා කරලා දෙන්න. ඒවගේම ඔබේ ජීවිතයට සතියක් යනතෙක් අනතුරක් නම් සිද්ධවෙන්නේෙ නෑ කියලා අනාගත ඥානීන් බලලා ඒ පොරුන්දුවත් ඔබට දෙන්න. හැබැයි සද්ධාව රැක ගැනීම ඔබම කරගන්න ඕනෙ දෙයක් ඔබේ සද්ධහාවට නම් ට ඇැපවෙන්න පුළුවන්කමක් නෑකිව. කරුණු දෙකට මුගල මහරහතන් වහන්ේ පොරන්දු වෙච්ච නිසාමේ බ්‍රාහක්්ණය එකඟ වුණ එහෙමනම් කමක් නෑ මේ දාානය මේ සතියෙන් පස්සේ ඊළඟ සතිය දාම් සතියක් පුරා මදානය පූජා කරනවා කියලා ඔහුව එකඟ කරගත්. ඔහු එකඟ කරගෙන මේ ධනය මහලී කියෙන රාජකුමාණයට බාරදුන්න. එදා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සාරිපපුත්ත මොගල්ලන මහරහත්තන් වහන්සේලා මහරහත්තන් වහන්සේලා බොහෝ පිරිසකොත්. මේ පුංචි කුමාරයා ඉපදිච්ච මහලී රාජ කුමාරයගේ රාජ මාලිගාවට දාානයට වැඩම කරා. දින හතක්පුරා බුද්ධප්‍රමුක සංඝයාටම මේ දාානී පූජා කරා. පින්ගතුනේ ඉපදිච්ච ගමම්ම කතාකරපු දරුවන් අතරින් මේ සීවලේ කුමාරයක් කියන්නේ ඉපදිච්ච ගමම් කතා කරපු දරුවයි. ඉපදිච්ච ගමන් කතා කරා කිව්වට සාමාන්‍ය දරුවෙක් උපදින විදිහට නෙමේ මේ දරුව ඉපදුන්නේ සාමාන්‍ය දරුවෙක් ඔබ දන්නවා ඉපදෙනකොට කොයිතරම් පුංචිද කියලා. සාමාන්‍ය දරුවෙක් ඉපදිච්ච ගමන් ඇවිද ගන්න පුළුවන්කමක්නෑ පොඩි දරුවෙක් හැටියට අයුපදින්නේ. නමුත් මේ සීවලය කුමාරය ඉපදුනේ අවුරුදු හතක් තිස්සෙකුසේ වර්ධනය වෙලා. ඒ නිසා අවුරුදු හතක් වය සැති කෙනෙකුගේ සුරූපේටම වැඩිලා. ශසාල දරුවෙක් හැටිෙන අවුරුදු හතක වයසක දරුවෙකුගේ ප්‍රමාණීම්ම තමයි මේ දරුවක්කු සෙම් බිහිවුණේ. ඒනිසා ඉපදිච්ච ගමම්ම කතාකරා ඉපදිච්ච ගමම්ම ඇවිදපු දරුවෙක් තමයි සීවලී කෙන කුමාරය. තමන්ගේ සරීරයේ රන්වන් පාටිින්ං යක්තයි. ඒනිසා අර දෙමවපියන් ඥාතයෙන් මේ දරුවට සීවලී කියෙන නමයෙදවා. දරවා ඉපදිලා ඉපදිච්ච දවස්සීඳං දින හතක්පුරා මේ මාලිකාවේ බුද්ධප්‍රමක සංඝයාටම දානය පූජා කරා. හත්වෙන දවසේ, මේ ධානී පූජා කරනකොට මේ පුංචි දරුවත් ඇැවිල්ලා අර බුද්ධ ප්‍රමක සංඝයාට දාානයේ පූජා කරනකොට සාරිපුත්ත මහරහත්තන් වහන්සේ ළඟට වෙලා හිටියා මේ පුංචි සීවලි කුමාරය. සාලිපපුත්්ත මහරහත්තන් වහන්සේ බොහෝම කරුණාවේ මේ පුංචි දරුවත් සමඟ කතා බහ කරනවා. මෑනියන් මේ දිහා බලාගෙන හිටිය සුප්පා වාසාව අම්මගේ හිතේ. මේ දරවා අනේ මේ ප්‍රඥාවන්තයන් අත රග තැප පත්. සාරිපුත්ත මහරහතන් වහන්සේක්ක නේද බොහෝම හිතවත්කමින් මේ කතා කරන්නේ. මේ දරුව කොයි තරම් පින්වන්ත කෙනෙක් ද සාරිපුත්ත මහරහත්තන් වහන්සේ සමඟ මේ තරං හිතවත්කමෙන් කතා කරන්න කියලා දරුව ගැන දරු සෙනෙහසක් ඇතිවුණ. ඒ වෙලාේ බුදුරජාණන් වහන්සේ දැක්කා අර සුප්පා වාසාවගේ හිතේ දරුව ගැ ඇතිවෙච්ච සෙනෙහස. ඉඟතුනි සුපාවාසාාවත් මහලීකන රජ කුමාරයත් විවාහවෙන්න කාලේ වෙනකොටම සූවාන් පලට පත් වෙලා හිටපු බව ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා මේ දෙන්නම ධර්මාවබෝධයගෙන් හිටපු දෙන්නේෙ. බුදුරජාණන් වහන්සේ දැක්කා සුපාවාසාාවට ධර්මාවබෝධය තිබනක් මේ වෙලාවේ දරුවාගැන ඇතිවෙච්ච දරු සෙනි හස්ස නිසා හිතේ යම්ප්‍රමාදයක් ඇතිවුණා. ඒවෙලේ බුදුරජාණන් වහන්සේ සිහිය උපදවන්න සුපාවාසාාවගෙන් අහනවා. දියනිය. මේ වගේ දරුවන් තවත් ලැබෙනවට කැමතිද කිය ඇැව. අනේ ස්වාමීනී මේ වගේ දරුව තව හදෙනෙක් ලැබුණත් මම මේ දරුවන්ට නං ආසයිකීව. අන් බලන්න අවුරුදු හතක් තිස්සේ කුසේ මේ දරුවතියාගෙන විඳපුද්දුක. දරුවවා බිහිවෙන්න ගහිලා දවස් හතක් තිස විඳපු වේදනාව අර දරු සෙන හසත් එක් අමතක වෙලා ගිය. අන්නේ වෙලායි බුදුරජාණන් වහන්සේ ගාථාවක් ප්‍රකාශ කරා අසාතන් සාතරූපේන පියරූපේන අපියා. දුක්කන් සුකස්සරූපේන පමත්ත මතිවත්තති. අසාරදේවල් සරූ විදිහට සාරදේවල් හැටියට වෙස්වලාගෙන පැමිණෙනෝ. දුක්කන් සුකස්සරූපේන දුක කෙනෙක් ඉදිරියට එන්නේ සැපයක් විදිහට වෙස් වලාගෙන. පියරූපේෙන් අපියා අපප්‍රිය දේවල් ප්‍රියස්ුරූපයෙන් වෙෙස්වලාගෙන පැමිණිලා ප්‍රමාධවෙච්ච කෙනාව යටකරගෙන ඒකෙනාව ආපස් රැදලදානවා සසරේ ඒකෙනාව සසර ඇැදලලාදානවා. මෙන්න මේ ගාථාව බුදුමුවින් පිටවෙනකොටම අන්න සිහිය ඉපදුනාා ඒ වෙලාවේ සුප්පියා උපාසිකාව කියනවා. අනේ ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මට ආය මස් සසරී එක දරුවෙක්කත් එපා ම මං විද පුදුක මට හොඳටෝ ඇති කියලා සිහිය උපදවා ගත්. ඒ වෙලාවෙේ සාරිපුත්්ත මහරහත්තන් වහන්සේ මේ පුංචි සීවලි කුමාරයෙන් අහනවා පුතේ කොහොමද සැප්සානීප කොමද ඔබ සතුටින්ද ඉන්න කිය. බලන්න මේ සසරේ කල්ප ලක්ෂයක් පුරා පාරමී, පුරාගෙනාපුම පින්වන්ත දරවා. සාරිපුත්ත මහරහත්තන් වහන්සේට කියනවා ස්වාමීණී මොන සනීපයක් ද මොන සැපයක්ද. ලෝකුඹ නිරේ හිරවෙලා හිටියගේ අවුරුදු ගානක් තිස්සේ දුක් වින්දර තමයිකි වැැලියටාවේ. එතකොට බලන්න අර මෞකුසේ විධ පුද්දුක්ක මේ දරුවගේ හිතේ පිහිට ලතිබුණම් සාරිකපුත්ත හාමුදුරඇැහවා උතේ පැවිදි වෙන්න කැමති නැද්ද. දෙ මව්පිය අසර දෙනවනම් මම කැමතිීකිව. මේ වෙලාව මේ දෙමවපියො බොහෝම සතුටෙන් මේ අවසරේ ලබාදුන්න බුදුරජාණන් වහන්සේට මේ පංචි දරුවව භාරකරා ස්වාමේනයේ භහගගතුන් නහස්ස මේ පංචි දරුවවා අවුරුදු හතක්තිසෙකු සේ දරාගෙන දුක්කින්ද. දවස් හතක්තිස දරුව ිහිවෙන්න ගහිල්ල මහා පුදුමා කාර්වේදනාවක් ින්ද. මේ දරුවට සසරදුකින් නිදහස්වීම පිණස. ස්වාමීනයේ භාග්‍යතුන් වහන්ස මේ ධර්ම දානයම ලබා දෙෙන සේක්වා මේ දරුවාව පැවිදි කරවන සේකවා කියලා බුදුරජාණන් වහන්සේගේ අතට මේ පුංචි සීවලී කුමාරාව බුදුරජාණන් වහන්සේට ලබා දුන්න. බුදුරජාණන් වහන්සේ වෙලාවෙ සාරිපුත්ත මහරහත්තන් වහන්සේට පැවරුව සාරිපුත්තය මේ දරුවාව පැවිදි කරන්න කියලා. සාරිපුත්ත මහරහත්තන් වහන්සේ තමයි සීවලී කුමාරයාව පැවිදි කරේ. සාරිපුත්ත මහරහත්තන් වහන්සේ සීවලී කුමාරයාවක් කරගෙන ගිහිල්ලා. ඉපදිලා හත්වනි දවසි තමයි, පැවිදි කරන්න එක්කරගෙන ගිය එක්කරගෙන ගිහිල්ලා. පැවිදි කරන්න සූදානං විච්ච වෙලාවෙ ඔබ දන්නවා ස්වාමීන් වහන්සේ නමක් පැවිදි කරනකුට ඉස්සරලාම පලවෙනි කෙස්්‍රොද කපල අතට දේලා. සිෙහිකරන්න කියනවක් ඒසා ලෝමා, නකා දන්තා තචෝ කියලා මේක පිළිකුල් වසිෙන් වඩන්න කියනවා. සාරිපුද් මහරහත්තන් වහන්සේ කියයාා හිටිය. ඔබට බොහෝම ගැඹුරු ධර්ම දේශනාවක් අවශ්‍ය වෙන්නේෙ නෑ මේ වෙලාවේ. මවකුසේ විඳපු දුකම සිහි කරලා මෙන්න මේ කෙස්්‍රෝධ පිළිකුල් වසයෙන් සිහි කරන්න කියලා. පලවෙනි කෙස්්‍රෝධ කපලාාතට දුන්නා මේ පුංචි සීවලී කොමාරයට. කේසා ලෝමා නකා දන්තා තචෝ මේක පිළිකුල් දෙයක් කියලා පිළිකුල් වසයෙන් සිහිකරන්න. පලවෙනි කෙස්්‍රෝධ අතේතියාගෙන පිළිකුල් වසයෙන් වඩනකොටම. සක්ඛායි දිත්්‍ය විචිකිච්ඡාස සී ලබත පරාමා සාධීත්‍රිවිද සංයෝජනයන් ප්‍රහාණයේ වෙලා සෝතාපන්න පලේට පත්වනා. දෙවනි කෙස්ත්‍රෝධ කපල අතට දුන්න පිළිකුල් වසයෙන් භාවනා වඩන්න කියලා. දෙවනි කෙස්ත්‍රෝධ පිළිකුල් වසයෙන් වඩ අවසන්වෙනකොට සකදාගාමී පලේට පත්වනා. තුන්වැනි කෙස්්‍රෝධ කපල අතට දුන්න පිළිකුල් වසයෙන් වඩන්න කියලා ඒ ෙස්ත්‍රෝධ කපල අවසන්වෙනකට අනාගාමී පලේට පත්වනා හිස බාල අවසන්වෙනකොට සිවර පොරොවන්නත් පෙරම. උතුන් වූ අරහත් පලේට පත්වුණනා. පලන්න පින්ගතුනි කොයි තරම්පින්වන්ත කෙනෙක්ත දරවා ඉපදිලා දවස් හතයි. හැබැයි දවස් හතක් වුණාට අවුරුදු හතකුත් දවස් හතක වයසක් තිබ නමුක ද මවකු සේම අවුරදු හක් තිස්සිට වැඩච දරුවෙක් නිසා. ඉපදිලා හත්තනි දවස තමයි මේ සීවලය කුමාරය පැවිදි කරේ පලවෙනි කෙස්රෝධද කපලා අතට දීලා ඒ කෙෂ්ටික අනිත්‍ය වසයෙන් සිහිකළ අවසන් වෙනකුටම සුවවාන් පලට පත් වනාා දෙවැනි කෙස්්‍රෝද පිළිකුල් වසෙන් වඩල අවසන්වන්නකොට සකදාගාමිියුුණා තුංගනි කෙස්්‍රෝද කපලා ඒටික පිළිකුල් වසෙන් වඩලා දරමයේ විමසනකොට අනාගාමී වුනා හිසබාල අවසන් වෙන කොට්ටමුතු මරහත්වයට පත්වනා සීවලී ස්වාමීන් වහන්සේට පැවිදිවෙච්ච දවසේහිදම්ම පැවිදි වනේම සවුර කරට දාගත්තිමුතු මරහත්වයට පත්වෙලා පැවිදිවෙච්ච දවසේහිදම් දවසකට දාන දාහත්ත ආරාමීයට ලැබෙන්න්න පටන්ගත්ත මේ මහා පින්වන්තකෙනාගේ පිනට. රජවරු සිටුවරු අමාත්‍යවරු ඉතවත් පිරිස. දරුවක් කුසේ ඉන්න කාලේදං අම්මව දෝලාවක තියාගෙන අරගෙනගි අය වී අස්සැනුවලට අතගස්ව ලාශිරවාදී ලබාගන්න. අන්න මේ මහා පින්වන්ත කෙනා පැවිදි වෙලා. අපේ අස්වැන සරූණය මේ පින්වන්ත මෑනියුමි අස්වවැනට අතගහපු නිසා අපිත් යම් දානය අරගෙන කියලා දවසකට දාන දාහ බැගින් ලැබෙන්න පටන්ගත්තා. සීවලේ මහරහත්තන් වහන්සේ ඒ දානය පිළි අරගෙන දානය ලැබෙන්න්නේ නැති ආරාම සෙනසුන්වොල්ට සැවැත්නුවර වැඩඉන්න ඇදි සැවැත්නුවර පුරාමතින ඈත ප්‍රදේශවල සෙනසුන්වොලට පවා ඒ දානයේ පිටත්ක ලැරිය. ඒ නිසා දවසකට දාන දාහගානය ලැබෙනකොටට ඒ ප්‍රදේශයේ තිබ්බ සෑ මාරන්න එකට සේනාසනයකටම ස්වාමින් වහන්සේලා වැඩ ඉන්න හැම තැනකටම සීවලී මහරහත්තන් වහන්සේගේ පින නිසා සිය්පසයෙන් ඒ ලැබෙන දානමානාදිය ලැබුණා. මෙහෙම කාලයක් ගත වෙනකොට සීවලී මහරහත්තන් වහන්සේට හිතුනා. මම මේ නගරවා සීව ඉන්න කොටමද මට මේ සියලු ලැබීම ලැබෙන්නේ. මහා වනාන්තරේට ගිහිල්ලා කාලයක් ඉඳල බලන්න ඕනෑ එතකොටත් මට මේ ලැබීම ලැබෙනවද කිය. සීවලී මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළලා අවසරයක් කිල්ලවා ස්වාමීනී භහක්කතුන් වහසමට අවසර දෙන්න. මහා වනාන්තරයට ගිහිල්ල ටිකකාලයක් සතිකීපයක් පුරාවට වනාන්තරේයට ගිහිල්ලා ආපහු වැඩම කරන්න මට මේ ලැබෙන ලැබීම ලැබෙනවද කියල බලන්. ඒවෙලාම සීවලී මහරහත්තන් වහන්සේ සමඟ පන්සීයක් භික්ෂූන් වහන්සේලා මේ ගමන ටිකතුනාාම්. සීවලේ මහරහතන් වහන්සේ හිමාල කන්ද ආශ්‍රිත වනාන්ත්‍ර ප්‍රදේශයක් හරහා සති හතක්පුරා මේ චාරිකා වැඩම කරන්න බුදුරජාණන් වහන්සේකින් අවසර ලබාගත්. ලබාගෙන පන්සීයක් භික්ෂූන් වහන්සේලා සමඟ සැවැත්නුවරින් පිටත්වෙලා බොහෝම දුරක් ගෙවාගෙන ගිහිල්ලා. ඉමාල කන්ද ආශ්‍රිතව ඒ කන්ද පටන්ගන්න මේ වනාන්තරේ තුළ විශාල නුගගහක් තිබුණා. මෙන්න මේ නුගගහයට. එදා රාත්‍රී නවාතැන් අරගෙන, උදෑස්සන අවදිවෙලා බලනකොටට මේ මහ වනාන්තරී පුරා විමාන මවාගෙන දානසාලා මවාගෙන මේ නුගගහට අධිග්‍රෘහිත දේවතාවරු. මේ වනාන්තරේ හිටිය දේවතාවරු දානයේ සකස් කරලා සීවලී මහරහත්තන් වහන්සේ ඇළු පන්සීයක් භික්‍ෂූන් වහන්සේලාට දානයේ පූජාකරා. ධානේ පූජා කල මේ දේවතාාවරු ආරාධනාකරහ ස්වාමීණී සතියක් මේ නුගගහසල වැඩසිටින සේක්වා. ඔබවහන් සේලාටසිව්පසයෙන් ඒ සතිය පුරාම අපි ඇපවපස්ථාන කරන්නන් කියලා. එදා මේ නුගගහසල ඒ ප්‍රදේශයට අධිගෘූ හිත දේවතවරු සතියක් පුරා සීවලී මහරහත්තන් වහන්ස ඇතළු පන්සීයක් භික්ෂූන් වහන්සේලාට දානමානාදිය සකස් කල්ල විමාන මවාගෙන දන්සැල් මවාගෙන දන් පැන් පූජා කරගත්තා. ඒ සති අවසන් වෙලා සීවලී මහරහත්තන් වහන්සේ එතනින් ඉහලට වනාන්තරේ ඇතුළට නැගලා ආණ්ඩව කියෙන පරවතේයට ළඟාවන. පාණ්ඩ පරවොතේ මත සීවලී මහරහත්තන් වහන්සේ පන්සීයක් රහත්තන් වහන්සේලා සමගින් එදා රාත්‍රී නවාතැන් අරගෙන්. හිමදිරී උදෑස නවදි වෙනකොට මෙන්න මේ පරොතේ වටේට දානසාාලාවල් මවාගෙන පාණ්ඩ පරවත්තයට අධි ග්‍රෘහිත දේවතවුරු දාානේ සකස්කරගෙන දානේ පිළිගන්වන්න සූදානමින් සිටිනෝවා. එදා සීවලි මහරහත්තන් වහන්සේ ඇතුළු පන්සීයක් සඟපිරිස්සට දාානය ඉතාම ප්‍රණී තාකාරයට දිවිය භෝජනවලින් ම දානයේ පූජා කරලා. මේ දෙවිවරුවාරාධනා කරනේ ස්වාමීනී සතියක්ම මේ පාණ්ඩ පරොත්ත මුදුනේ වැඩසිටින සේක්වා සතියක් පුරාපට දානී පූජා කරන්නම අවසරේ ලැබෙන සේක්වා කලාආරාධනා කරන්න. සීවලී මහරහත්තන් වහන්සේ දෙවනි සතියම පාණ්ඩව පරුවතය ආශ්‍රිතව ඒ දේවතාවරුන්ගේ දන් පැඩ් පිළිගනිමින් සතියක් වැඩයිඳලා. දවනි සති අවසන් වෙලා අචිරවතය කියන ගංගාව පටන්ගන්නේ හිමාල කඳුමුදනේ මේ ගංගාව අසබඩට සීවලී මහරහත්තන් වහන්සේ මේ රහත්තන් වහන්සේලා සමගින් වැඩම කරලා ගංයවුර වැඩඉන්නකොට මේ ගංගාවට අධිග්‍ර හිත දේවතාවරුත්, ගංයවර ආශ්‍රිත ක්ෂ දේවතවරුත්. විමාන මවාගෙන දිවිය භෝජන සහිත දාානය අරගෙන නැවිල්ලා සීවලී මහරහත්තන් වහන්සේ ඇතුළු මේ රහතන් වහන්සේලාට සතියක් පුරා ධානය ආරාධනා කළ පෝජා කරගත්තා. තුංගනි සතිය අචිරවතී ගංගා වාශ්‍රිත දේවතාවරුන්ගේ දානමාන පිළිගනිමින් වැඩහිටිය. ඒළඟට එතනින් සාගරතලට වැඩමකරා. සීවලී මහරහත්තන් වහන්සේ ඇතුළු පන්සීයක් රහත්තන් වහන්සේලා. සාගර තලේ ආශ්‍රිත දේවතාවරු, ඒ ප්‍රදේශයට අධිගෘහිත දේවතාවරු, සාගර තලේම විමාන මවාගෙන දන් පැන්් සකස් කරලා දානයේ පූජා කරගන්නට එදුන සතියක් පුර. හතරවැනි සතියේ සාගර තලේයට අධිගෘහිත දේවතාවරුන්ගේ ධනමානාදිය පිළිගත්ත සීවලී මහරහත්තන් වහන්සේ පස්වනි සතියේ හිමාල කඳු මුදනටම නැගත්තා. පන්සීයක් මේ භික්ෂූන් වහන්සේලා සමඟ මහා වනාන්තරේ මැද්දේ. හිමල කඳු මුදුනටම වැඩම කරලා වැඩඉන්නකොට. හිමාල කඳු මුදනනේ ඒ ප්‍රදේශයේ පරුවත උක්ෂ විමානකරගත් දෙවිතේවතවුන්. සතියක් පුර ආරාධනා කරලා පෙර දෙවිදේවතාවුන් දානේ පූජාකරපු පරිදදෙම්ම. බොහෝම ප්‍රනීත විදිහට දිවිය භෝජනවනින්ම සතියක්ම දානමානාදිය පූජාකරගන්නට ේදනා. එතැනිින් උන්වහන්සේ හයවනි සතියේ චද්ධන්ත කියන විලාසලට වැඩමකර. සීවලී මහරහත්තන් වහන්සේ ඇතුළු පන්සීයක් භික්ෂූන් වහන්සේලා චද්ධන්ත විලාසලට වැඩමකරපු වෙලාවේ පිංහතුනි ධර්මයේ සඳහන් වෙනවා. චද්ධන්ත විල කියලා කියන්නේ හිමාල කඳු මුදනේ තියන බොහෝම රමණීය තැනක්. මේ චද්ධන්ත විලාසල මහා පිංවන්ත හස්ති. චද්ධන්ත කියන කුළේට අයිති හස්තිීන් ඉන්න මේ වනන්ත්‍ර භූමයක් තමයි. ඉමල් කඳුමුදුනේ තින චද්ධන්තවිල කියල කියන්. මේ චද්ධන්ත විලාසල ඉන්නමී හස්තිීන් පළවැල නෙලාගෙන ඇවිල්ලා සතියක් පුරා සීවලී මහරහත්තන් වහන්සේ ඇතුළු පන්සීයක් රහතන් වහන්සේලාට මේ ඇතුම් ඇපවඋපස්ථාන කරමින් දානය පූජා කරගත්තා. ඒවගේ මේ භූමිට අධිගෘහිත දෙවිදේවතාව නුද්ධානී පූජා කරා සතියක් තිස්සේ. ඒ සතියක්පුරා චද්ධන්ත විලාසල වැඩයිඳලා එතනීම් පහලට බැහැගෙන ඇවිල්ලා ගන්ධමාදන පරුවතේට වැඩම කරා සීවලී මහරහත්තන් වහන්සේ. පින්වතුනී හිමාල කඳු මුදනේ තියන ගන්ධමාදන කියන පරෝතයේ පසේ බුදුරජාණන් වහන්සේලා පහලවෙච්ච කාලේ වැඩයින්න පරෝතයා. පසේ බුදුරජාණන් වහන්සේලාලෝකෙ වැඩයින්නකොට මේ ගන්ධමාදන පරුවතේ තුළ පසේ බදුරජාණන් වහන්සේලා වෙනුවෙන් කුටි සෙනසුන් ආදේ සියලු පහසුකම් මැවිලා. උන්නහන්සේලා ඒ පරුවතේ තුළ තමයි ධර්ම සාකච්ඡා කරමින් විවේකයෙන් වැඩසිටින්නේ. ධානයේ පිණිස එතනින් තමයි යහසට පැනනගලා නොයක් ප්‍රදේශවලට ධානයට පිණ්ඩපාතේ වැඩම කරලා ඒ ලබෙන පිණඩපාතේ ටිකාරගෙන ආයෙමත් අහසිම්ම ගන්දමාදන පරුවත්තේයට පසේබුදුරජාණන් වහන්සේලා වැඩම කරනවා. මෙන්න මේ ගන්ධමාදන පරුවතේ තුළ නාගදත්ත කියල විහාල උක්ෂයක් තියෙනවා. මෙන්න මේ ක්ෂේයට අධි ග්‍රුවහිත නාගදක්ත කියන දේවතවන් වහන්සේ. දා සීවලී මහරහතන් වහන්සේ ඇතළු පන්සීයක් රහතන් වහන්සේලාට ධානය පූජාකරා. ධානී පූජා කරා විතරක් නෙමේ ආරාධනා කරා ස්වාමීනී සතියක් පුරා ඔබොහන්සෙම මේ පන්සීයක් පිරිස සමඟ මේ භූමියේ ගන්ධමාදන පරවත භූමියේ මේ උක්ෂ සෙවනී වැඩසිටිනසේක්වා ඔබහන්සේලාට සියලු පහසකං අපි මවල සකස් කරලා අපට සතියක් පුරා ධානී පූජා කරන්න. අවසරේ ලැබෙන සේකවා කියලා සතික්ම දාානය පූජා කරා. ඒ දාානය තුළ විශේසිත දෙයක් තිබුණා ඒ තමයි මේ නාග දක්තකෙන ක්ෂ දේවතාවුන් වහන්ස පූජාකරපු දානයේ පස්බෝ රසයන්ගේෙන් යුක්තයි. ඒ වෙලා වෙ සීවලී මහරහත්තන් වහසේ විමසලතිනවා දෙවියන්ට කොහෙන්ද මේ පස්බෝ රස කියලා. අන්නේ වෙලාවෙේ නාග දක්ත කියෙන මේ දේවතාවන් වහන්සේ. සීවලී මහරහත්තන් වහන්සේට කියලතින ස්වාමීනීමීට පෙරාත්ේක මං මනුස්සලෝක ඉපදිලලා ඉන්නැද්දී. පස්බෝ රසයන්ගෙෙන්ම ඒ කාලේ වැඩහිටිය බුද්ධ ප්‍රමුඛ සංඝයාාටම දාානය පූජාකරා දුගී මගේ යාචකාදී බොහෝ පිරිසට පස්බෝ රසයෙන් දන් දුන්න. අන්නේ පිනට අද මම ෞක්ෂ දේවතාවෙක් වෙලා මේ ප්‍රදේශේ වැඩහිටියත් මට පස්බෝ රසියන් පහල වෙනවා කියල්. එදා මේ නාගදක්තකිෙන ක්ෂ දේවතාව හත්වනි සතිය පුරාම සීවලේ මහරත්තන් වහන්සේ ඇතුළු පන්සීයක් දෙනාට පස්බෝ රසියන්ගෙම දානේ පූජකරා. ලන්න පංවතුනී මේ සති හතක් පුර සීවලී මහරහත්තන් වහන්සේ මහා වනාන්තරයේ මැදින් හිමාල කඳු මුදුන හරහා කරපු චාරිකාව. උන්න්නහන්ස මේ ගමන පිටත් තුනේම වනාන්තරේදිත් උන්වහන්සේට මේ ලැබීම තියෙනවාද කියලා බලන්. පලවෙනි සතියේ නුගගහසල හිමාල කඳ ආශ්‍රීත වැඩයිදිද්දී සතියක්ම දේවතවරු දානය පූජා කර දෙවැනි සතිය පාණ්ඩව පරෝත්ත්‍ය ආශ්‍රිත වැඩඉන්නකොට ඒ ප්‍රදේශයේ දේවතවුරු සතියක්ම දාානයේ පූජා කර. තුන්වැනි සති අචිරවතීකං යවුරේ වැඩඉන්නකොට ඒ ප්‍රදේශයට අධිග්‍රෘහිත දේවතවරු විමාන මවාගෙන සතියක් දන්දුන්න. හතරවෙනි සතිය සාගර තලට වැඩම කල ඒ ප්‍රදේශේ වැඩඉන්නකොට සාග්‍ර තලේට අධිග්‍රෘූහිත දේවතවරු විමාන මවාගේෙන දදුන්න. ස් වනි සතිේ හි ාල කඳු මුදනටම නැගත්ත වෙලාේ. ඒ කඳ මුදනෙඉන්න දේවතාවරු දන් පැන් පෝජා කරගත්ත. හයවැනි සතියේ චද්ධන්ත විලාසනට වැඩම කරපු වෙලාවේ චද්ධන්ත ඇතුන් නැතුළ දේවතර, සව පසේ නඋන්න්නහන්සේලාට පලවැල නෙලාගේ නැවිල්ල පෝජා කරමින් ධනමානාදිය පූජා කරගත්තා. හත්වෙනි සතියේ පසේ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන්ම මැවිච්ච ගන්දමාදන පරවතට වැඩමකරපු වෙලාවේ ඒ පරෝතේ. නාග දක්ත කියන උක්ෂ දේවතවා ඇතුළ දෙවිවරු දානය පෝජා කරා. සති හතක මේ චාරිකාව අවසන් කරලා. සීවලී මහරත්තන් වහන්සේ ඇතුළ රහත්තන් වහන්සේ ලාය මත් සවැත්නුවරට වැඩම කරනකොට, ඒ වෙනකොට තවත් සිදුවීමක් සිද්ධවෙලා තිබ්බ. ඒ තමයි ඔබහල ඇති සාරිපුත්ත මහරහතන් වහන්සේගේ බාලම සොහොයුරා තමයි, රේවත ස්වාමීන් වහන්සේ. මේ රේවත කියන කෙනා පැවිදිවනාා. ඒ පැදිවනෙත් මහපුදුම සිදුවීම. තමන්ගේ අල්ලා තුන් දෙනා සාරිපපුත්ත මහරහත්තන් වහන්සේ තමයි වැඩිමහල්ම සහෝදරය ඒළඟට චුන්ද මහරහත්තන් වහසේ. ඊළඟට උපේන මහරහත්තන් වහසේ. මේ තුන් දෙනාම ගිහිජීවිත අතහැල්ල ගහිල්ල පැදි වෙලා අරහත්වයට පත් වුණ. අක්කල තුන් දෙනෙක් හිටිය චාලා උපචාලා සිසු උපචාලා ඒ තුන් දෙෙනගෙම නං. ඒ තුන් දෙනනාම ගිහිජීවිත අතහැල්ල ගිහිල්ලා භික්ෂුුණීින් වහන්සේලා හැටියට පැවිදි වෙලා අරහත්වයට පත් වනා. බාලම කෙනා තමයි රේවත්ත කියනක් තරුණය. තමන්ගේ අම්මා ඒ වෙන කොටත් මිත්‍යා දුෂ්ටිය, වැළඳගෙන බ්‍රාහ්මනාගම තමයි අදහගෙන හිටිය. අම්ම බොහොම තරහි හිටිය දරුව ක්කොම ගිහිජීවිතය අත හැල්ල පැවිදුනාා ඉතුරුණේ මේ රේවත කියන කෙනා විතරයි. මෙියත් මට නැති වෙයිද කියලා ගිහිජීවිතයකට කොටු කරන්න ඕනෑ නිසා ඉක්මනින් විවාහයක් සූදානන් කරලා තරුණ කාලෙදිම ඒ තරන් ලොකු අයසක් නෑ. විවාහයක් පිණිස. දෝලාවක තියාගෙන නෑදෑයො එක්ක එක්කරගෙන ගිහිල්ලා එදා විවාහගිවිසගත්ත දවස. තමන් විවාාවෙච්ච අර දියනියයට ඥාතිවරු සියලු දෙනාම ආශිර්වාද කරා විාවෙච්ච දවසේ දුවේ ඔබටත් මිත්තනියටසේ දීර්ගාවිශම ලැබේවා කියළ ඥාතිවරු ආශිර්වාදයක් කරා. අන්නේ වෙලායි මේ රේවත කියන කෙනා දැන් තමන්ගේ විවාවෙච්ච බිරිදට මේ නෑදෑොට්ටි ආශිර්වාද කරා මිත්තනයට සේ. දයේ ඔබටත් දීර්ගාවිෂ ලැබේවා කිය. ශ්‍රේවතහනවා මිත්තනය තාම ජීවතුන් අතර ඉන්නවා දැහුවවා ඉන්න වයිකිවා. එහෙෙනම් මට බලන්න පුළුවන්ද කියලාර නෑදෑයන්ගෙන් ඇහවා එන්න පෙන්නන්න කියලා එක්කරගෙන ගියාගේ ඇතුළ. යනකොට ගෙදර වෙනම කාම්රයක මිත්තනය ඉන්න අවුරුදු එකසිේ විස්සක් කාවිශෂ. වැරහැලි වෙලා ගිහිල්ල ඇකිලිලා ඉන්නවා. එක තැන මළමුත්‍ර පහවෙනවා කෑම ටික කවන්න ඕනැ බොහෝ දුකක් විදෙනවා. දැකපු ගමම් හිටනා මිත්තනයට සේ දීර්ගායස ලැබේවා කියලා ආශිර්වාදකරේ මං මේ විවාවෙච්ච කෙනටත් මේ දේ වෙනවද කිය හවවා. ඔු ඉතින් අවුරධ දෙකී විස්සක්ම හිටියොත් මේ දේ වෙනවක. ඒවෙලේ හිටනා අනේ මගේ අයියලලා සාරිපුත් හාමුදුරු ගිහි ජීවිතය අ ඇහැල පැවිදුුණණේ ඔන්න ඔඒ දුක දැකලමයි. මගේ අක්කලා තුන් දෙනාම චාලා උපචාලා සිසූපචාලා තුන් දෙනාම ගිහි ජීවිත අතහැල පැවිදුණේ මේ සංසාරදුක දැකලාමයි මනං ගිහිජීවිතය ඉන්නේනෑ මම පැනල යනවා කියලා ඉදාම විවවාවෙච්ච දවසිම අධිෂ්ඨානයක් ඇති කරගත්තා. එදා කොහොමහරි විවාහ වෙලා අර විවාවෙච්ච බිරිඳත් එක්ක දැන් දෝලාාවකින් ඥාති පිරිස ආය මත් තමන්ගේ නගරේයට එක්කරගෙනන වෙලාවෙ. මඟදී මට ටිකක් බඩ අමාරුවක්ති නො මට කැලේ යන්නඕනැකිව. ඒ වෙලාව දෝලාව ටිකක් නවත්තල කැලේට ගියා එකවතාවක් ගිහිල් ලාපහවා. ඇවිල්ල තව ටික දුරක්ගහිංජ මගේ බඩ ටිකක් අමාරුවයි මට ආයමත් කැලේටයන්න ඕනේ. දෙදෝනි පාරත් ගිහිඟවා. තුංග නිවතාවේ දැනගත්ත දැන් අන් ඥාතීන් සහැක කරන්නේ නෑ. තුන්ව නිවතාව බඩය අමාරුවක්ති නවා පොඩ්ඩක් නවත්වන්න කියලා කැලේ ඇතුළට ගිහිල්ලා අර ආබරන් මගුල් ඇැඳුගො කෝම ගලෝල වීසි කරලා දුවගෙන දුවගෙන ගයා කැලේ ඇතුළට. දුවගෙන දුවගෙන කැලේ පීරගෙන දුවගෙන අනකොට හාමුදුරුව වගේ භහාවනා කරනවා ඉක්මනට ගිහින් වන්දනා කළකි වනේ ස්වාමීන මගේ ලොකු අ තමයි සාහරිපුත්්‍ර මරහතන් වහන්සේ. දෙවනි සහෝදර ඇතමයි චුන්ද මහරහත්තන් වහන්සේ තුන්ග නි සහෝදර තමයි උපසේන මහරහතන් වහන්සේ අනේස්වාමීණ මගේක්කල තුන් දෙනාම පැවිදිවෙලා රහත් වෙලා ඉන්නෙ ම පැවිදි කරන සේක්වා කියලඉල්ලිමක්කර. එෙනකොට සාරිපපුත්ත මහරහතන් වහන්ස කියලා තිබුණා කවරුහරි ඇවිල් කිවොත් ම චාරිපපුත්ත හාමුදුරන්ගේ සහෝදරය බාල සහෝදරයක් කියලා පැවිදි කරන්න කියල්. ඒ වෙලා මේ හාම්තුරුරු පැවිදිකරා. පැවිදිකරට පස්සේ උපදෙස් සරගෙන උන්වහන්සේ කියා හිටිය දැම්මගේ නෑදෑය මාව හොයාගෙනෙ. ඒනිසා ඔබහන්සේලාගගේ ඇහුවොත් උබහන්සේ අසරන වෙනවා. ඒ නිසා මම්ම කැලේ ඇතුලටම යන කියලා. හදිර වනය කියන මේ වනන්තරයේ ඇතුළටම ගිහිල්ලා උන්වහන්සේ අරකමටහන් මෙෙහි කරමින් භාවන කරමින් වැඩහිටිය. සේවත හාමුදුරුව පැවිදිවුණගේ ආරංචයේ සාරිපපුත්ත හාමුදුරුවට දැනගන්න ලැබලා සාරිපපුත්ත මහරහත්තන් වහන්සේ බදුරජාණන් වහන්සින් අවසරල්ව ස්වාමී භාගතුන් හන්සේ මගේ බාල සහෝදරයත් පැවිදිවෙලා මට උහන්සේෝ බලන්නයන් අවසර දෙන සේක්වා කියලා. බුදුජාණන් වහන්සේ වදල සාරිපපුත්ත පොඩ්ඩක්කුහම වෙසලා ඉන්න. ඒ ගමනට තතාගතයන් වහන්සේත් වැඩම කරනවා තතාාගතයන් වහන්සේට ්‍රේතව දකින්න වඩිනවා. ඒ නිසාත්ාව මාසතුනක් ජනකං වොහොම ඉන්නකීව. ඒ වනකොට බුදුරජාණන් වහන්සේ දැක්ක හරියටම මාසතුනක් අවසන් වෙනකොට සීවලි හාමුදුරොත්, අරචාරිකාව ඉවර කරලා ආපහු සැවැත්නුවරටයනවා. ඒවාගේ මාසතුනක් අවසන් වෙනකොට මේ රේවත හාමුදුරු කදිරවනේම භහාවනා ක ලෞතු මරහත්වයට පත්වෙනවා. ඒ වෙනකොට මාසතුනක් ගවිල් අවසන් වෙනකොට. බුදුරජාණන් වහන්සේ රේවත මහරහත්තන් වහන්සේව දකින්න සසාරිපපුත්්‍ය හාමුදුරුව සමග ගමන පිටත්ව න සූදානං වෙනකොට බුදුජාණන් වහන්සේ සමග තිස් දාහක් සග පිරිස මේ ගමනට සූදානං වෙලා හිටියා. එදා සීවලී මහරහත්තන් වහන්සේ අර පිරිසත් සමග මහාවනන්තරී හරහගේ චාරිකාව අවසන් කරලා ආපු වෙලාව. ඒවලේ බුදුරජාණන් වහන්සේ සීවල මහරහත්තන් වහන්සේත් මේ පිරිසබ. බද්ධ ප්‍රමුmukaක තිස් දාහක් සංඝයා සමග මේ ගමන පිටත් එන්න පෙර. බුදුරජාණන් වහන්සේ පිරිසට කියා හිටියා මේ ගමන බොහෝම දුස්කරයි. සැවැත් නුවරයිඳං. යොදුම් හැටක් යනවා කදිරවනයට නගරේ ආශ්ිතවය වැඩම කරන්න ගියෝ. යොතුම් හැටක දුරක් තියෙනවා. හැබැයි නගරේ හරහා යනකොට, බුද්ධ ප්‍රමුmuka තිස් දාහක් සංඝයාටම දානමාන ලැබෙන්න්න පුළුවන් හැබැයි දින තිහක් පමණ ගතවෙනවා බොහෝ දුක් යන්න තියෙනවා. නමුත් මහා වනාන්තරේ මැදින් යන්න ගමනක්තියෙනවා ඒ වනන්තරේ මැදිින් කදිරවනයට යන්න පිටත්තුනු දින පහළවකින් ගමන අවසන් කරන්න පුළුවන් යුදුන් තියහක වගේ දුරක්තියෙන් හරියටම භාගයි තුර බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ තීරණය කරා සීවලී මහරහත්තන් වහන්සේ ඉන්න නිසා මට බයක් නෑ මහා වනාන්තරයේ මැදිින් බුද්ධ ප්‍රමුක තිස්්දාහක් සංගියා පිරිවරාගෙන දින පහළවකින් කෙටියෙන් වනන්තරේ මැදින් යන්න පිටත්තුවන. අන්න පිටත්වවෙච්ච ගමනෙදි තමයි, ගමන පිටත්වෙන්න පෙර බුද්ධප්‍රමුක තිස් දාහක් සංඝයා පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ. මහා වනාන්තරේ මැදින් කදිරවනට මේරේව තහාමුදුරු බලන්න වැඩම කරන ගමනේදි තමයි, ගමන පිටත්වෙන්න පෙර ආනන්ද හාමුදුරුවන්ගෙන් අහන්න ආනන්ද මේ පිරිසේ සීවලිත් වැඩ ඉන්නව නේද කියල්. සීවලි හාමුදුරු ඉන්නවනම් මට බයක් නෑ කර බදුරජාණන් වහන්සේ. තිස්්දාහක් භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන කදිරවනට මහා වනාන්තරේ මැඳින් පිටවුණ. මේ ගමන පිටත් වෙලා යනකොට මහා වනාන්තරේදී. බුද්ධ ප්‍රමුmuka තිස්්දාහක් සංඝයාටම වනන්ත්‍රරයට අධිග්‍රූහිත දේවතවරු විමාන මවාගෙන දන්සැල් මවාගෙන සීවලයේ මහරහත්තන් වහන්සේගේ ගුණ කිය කියා දන් පැන් පූජාකරම් මොකද දෙවන්ට බුද්ධ ප්‍රමුmuka තිස්්දාහක් සංඝයාට දින පහලවක්තිස්සේ. ධානිය පූජා කරන්න ලැබුණේම සීවලී මහරහත්තන් වහන්සගේ පින නිසයි. ඒ නිසා ගමනට දින පහළවක් ගත වනා දින පහළවක් බුද්ධ ප්‍රමුක තිස්දාහක් සංඝයා කදිරවනේ වැඩඉඳලා. ආයමත් ආපහු සැවැත්වුවරට පිටත්වෙලා ආවිත් මහා වනන්තරේ මැදිින්. ඒ එනකොටත් බුද්ධ ප්‍රමුඛ තිස්දාහක් සංඝයාටම දෙවියන් ධානය පූජාක්‍රා සීවලී මහරහත්තන් වහන්සේගේ ගුණ කිය කියා. අන්නේ ආපු ගමනේ තමයි, ඒ ගම නවසන් කරලා සැවැත්නුවරට ආපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ සග පිරිස මැදදි. සියලු දෙනා ඉදිරයේ බුදුරජාණන් වහන්සේ සීවලී මහරහත්තන් වහන්සේට අග්‍රස්ථානයක් පිරිනැමවා ඒත දක්කම් භික්කවේ මසාාවකානම් බික්කෝනං ලාබීනං යදිදන් සීවලි මහනනින් මගේ මේ ශාසනය තුළ සවුපසලාබී භික්ෂූන් නහන්සේ ලාතරින් සීවලී මහරහත්තන් වහන්සේම අග්‍රයි කියලා සීවලී මහරහත්තන් වහන්සේට සවුපසලාබී භික්‍ෂූන් නහන්සේලාතරින් අග්‍රස්ථානය පිරිණැම්ුවේ අන්නේ වනාතරේ හරහාගිය ගමනාවසන් කළ වැඩමකරාට පස්සෙක්. සීවලී මහරහත්තන් වහන්සේ බොහෝ කාලයක් වැඩයිඳලා උන්නහන්සේ පිරිනිිවන් පාවාදාලා උන්නහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව යම් තැනක සීවලී මහරත්තන් වහන්සගේ ධාතුන් වහන්සේ නමක් පවා වැඩඉන්නවනං ඒ සියලු දෙනාටම ඒ ලාබය ලැබෙන බව එදා ඉදම්ම අද දක්වාම බොහෝධනෙක්ගෙ විශ්වාසසි පවතිනවා. එනි සාපිංවතුනේ මේ බුද්ධ ශාසනයේ තුළ සියවුපසලාබී මහරහත්තන් වහන්සේලාගෙන් අග්ඩස්ථානය ලැබූ ඒ සීවලේ මහරහත්තන් වහන්සේට මම නමස්කාර් කරමි මාගේ නමස්කාරිය වේවා කෙලපි හදවතින්ම හරහත්තන් වහසිට வந்தනා කරමු